අයිබන් සුබ දෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපිට අදට අවුරුදු 37ක් මේ රූපවාහිනී සෙවනට එක මතක් කරන්න ඕනේ. මුලින්ම අවුරුදු 37ක කාලවකවානුව ඇතුළතදී බොහෝ නාලිකා බිහි වුණා ඒ අතරතුර. හැබැයි ඒ තරංගයට වැඩිය අපිට ලොකු වගකීමක් තියෙනවා. දේශයේ ජීවයේ විදිහට ජාතිකමේ වගකීමක් තියෙනවා. අවුරුදු 37ක් ඇතුළේ මේ වෙළඳපළ ඇතුළේ අපේ යුතුකම ජාතිකමේ වශයෙන් ඉෂ්ට කරමින් ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් බොහෝ දේ, ඔබේ මතකයේ තිබුණු බොහෝ දේවල් ජාතික රූපවාහිනිය ඔබට ගෙනාවා. ඉතින් 1982 පෙබරවාරි 14 වෙනිදා ආරම්භ කරපු ජාතික රූපවාහිනියට අදට අවුරුදු 37යි. අපි ඉන්නේ සෙවනේ. ඒ සෙවනට මුලින්ම සුබපතලා අද දවසේදී අපේ වැඩසටහන ආරම්භ කරන අයිබෝන් සුබ දවසක් තුල අද අපි අවධානය යොමු කරන්න හිතුවේ විශේෂයෙන්ම මේ රටේ බොහෝ දෙනෙකුට දැනෙන කාරණයක්. ලෙඩක් දුකක් හැදුනහම තමයි තේරෙන්නේ බෙහෙත් කියන දේ කොච්චර වැදගත්ද කියලා. මේ මීට කලින් අතීතය අපි කතා කරනකොට පිළිකා රෝගය හැදිලා උපරිම වියදම 115,000 වෙනකොට ලංකාව ඇතුළේ ඊට එහා බෙහෙත් කරන්න නැතිකොට ටිකට් කපාගෙන මැරෙනවා කියන බලාපොරොත්තුවෙන් ගෙදරාපු බොහෝ මිනිස්සු මේ රටේ හිටියා. හැබැයි මේ වර්තමාන රජයේ පැමිණියාගෙන් පසු ඒ ප්‍රතිපත්තිය බොහොම පැහැදිලිව වෙනස් කරලා අද වෙද්දි රුපියල් කෝටියකට එහා වියදම් කරලා ලෙඩු ජීවත් කරනවා. ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. සහ ඔවුන් අද අවුරුදු 2-3 මැරෙනවා කියලා එළියට අයපු අය අද අවුරුදු 10-15 ජීවත් වෙන තරමටම ඖෂධවලට පුළුවන් මිනිසු ජීවත් කරන තැනටපත් වෙලා තියෙනවා. ඖෂධ පාවිච්චි කරන්න ඒක නියමයි කියන තැනකට නෙමෙයි. හැබැයි ඖෂධ කියන දේ තමයි අවසානයේදී උපකාරය වෙන්නේ. ලෝකෙ බොහෝ තැන්වල ඖෂධ නිෂ්පාදනය කරනවා. ඒවාට බොහොම ලොකු මිලක් ගෙව්වා. ඒව ලංකාව ඇතුළේදී අපි ඉතා ඉහළ මිලකට ගත්තා. හැබැයි මේ රජය ඇතුළේදී අපි දැක්කා ඒ ප්‍රතිපත්තියත් යම් ආකාරයකට වෙනස් වෙලා මිල බොහොම අඩු වුණා. මේක පක්ෂපාත භේදයකින් තොරව කවුරුත් පිළිගන්න ඕන කාරණේ. දැන් අලුත් වැඩකට යනවා. දැනටත් සිද්ධ වෙනවා. සහ 2020 වෙනකොට ඒක ඉතාමත්ම පුළුල් විදිහට සිද්ධ කිරීමට අපේක්ෂා කරනවා. ඒ තමයි මේ රට ඇතුළේ ඖෂධ නිෂ්පාදනය සඳහා වුණු පදනම මේ විදිහ සැකසීලා සහ ඒ වෙනුවෙන් වැඩකටයුතු සිද්ධ වෙමින් පවතින කාලවකවානුවක් මේක. ඒ නිසා ඖෂධ නිෂ්පාදනය දේශීය වශයෙන් රට ඇතුළේ ජාත්‍යන්තර ප්‍රමිතියටම සිදු කරන ක්‍රියාවලිය ගැන අද ඔබව දැනුවත් කරන්න අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමන් වෛද්‍ය සයුරු සමරසුන්දර මැතිතුමන්ට අයිබෝන් වෛද්‍යතුමනි, මම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මේ මුලින්ම කතා කළොත් ඇයි අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න ඕනේ අපි? ඔව්, ඇත්තටම බැලුවොතින් දැන් වෙනකොට අපි අවුරුද්දකට බිලියන 65ක 70ක ඖෂධ පිටතින් ගෙන්නනවා. එතකොට මේක ඇත්තටම ඩොලර්ස් වලින් ගත්තොත් ඩොලර් මිලියන 800 කට. ඉතින් මේකෙදි අපේ රටේ අපිට අවශ්‍ය ඖෂධ ටික නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙද්දි අපි පිට රටෙන් ගේන එක ඒක ඇත්තටම ලංකාවට කරන අපි ලොකුම එක. ඒක නිසා ඒ වගේම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ගත්තොත් දැන් අපිටත් අවුරුදු 30ක් වෙනවා මේ වෙනකොට. ඒකත් අපිට අපේ දේශීය ඖෂධ නිෂ්පාදනය කරන්න හැකියාව ඒකට හරියන කාර්ය මණ්ඩලය ඒ ඔක්කොම තියෙන නිසා ඊට අමතරව ලංකාවේ අපි කියමු පෞද්ගලිකංශය බැලුවොත් ඒ පෞද්ගලිකංශයේත් ලොකු පිළිවිදීමක් තියෙනවා මේ ඖෂධ නිෂ්පාදනය වෙළඳපොළට. ඒක නිසා තමයි අපි ගොඩක් වෙලාවට මේ ඖෂධ නිෂ්පාදනය ලංකාවේ නිෂ්පාදනය කරලා ලංකාවට අවශ්‍ය ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කිරීම. ඊට පස්සේ අපිට කවදාහරි මේක පිටරටකට යවන්න පුළුවන් විදිහට අපි ඖෂධ ඒ කියන්නේ මේ නිෂ්පාදන මොකද කියන්නේ ඖෂධ අපනයනය කරන තැනට ගේන්නේ. හොඳයි. අවශ්‍යතාවය ඒකයි. සාමාන්‍යයෙන් බිලියන ගාණක් වියදම් කරන වර්ෂයකට ඖෂධ පිටින් ගෙන්නන්න. අද වෙද්දි කොහොමද? ඇත්තටම අවුරුදු 30ක් මේ ආයතනයේ තිබ්බා කිව්වට බොහොම දැනෙන කාර්යභාරයක් වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපේ රටේ ඖෂධ හදන එක පිළිබඳව අපිට තියෙන අදහස මේ මෑත වකවානුවකදී ඉඳලා තමයි බොහොම අලුත් වෙලා තිබුණේ. මේ අවුරුදු 30 ඇතුළේ ගත්තාම සැලකිය යුතු කාර්යභාරයක් ඖෂධ නිෂ්පාදනයේ වෙලා තියෙනවද? නැත්නම් මේ කාලේද මේක පිබිදීම සිද්ධ වුණේ? නෑ, ඇත්තටම කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් 2015 දැන් ඇත්තටම අපේ 2015 ඉඳලා ගත්තොත් 2015 ඉඳලා දැන් වෙනකන් තමයි ඇත්තටම ලොකුම පිබිදීමක් පේන්නේ. උදාහරණයට ගත්තොත් අපේම කර්මාන්ත ශාලාව 2015 නිෂ්පාදන ධාරිතාව තිබ්බේ කර සහ පෙති බිලියන 1.8ක් විතර. දැන් මේ වෙනකොට අපේ බිලියන 4ක් දක්වා ඉරණම් කරලා තියෙනවා. ඊට අමතරව ඒ කාලේ අපි දැනට අවුරුදු 2004 කලින් ලංකාව නිෂ්පාදනය කරපු ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ වලින් 100%
දොළහක් දහතුනක් වගේ ගන්න. දැන් ඒක වැඩි වෙලා තියෙනවා 125කට. ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම මේ ගිය අවසර 3-4 ලොකු පිබිදීමක් මේකට ඇති වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් අපි ගිය අවසර විතරක් ගත්තොත් ලංකාවේ නිෂ්පාදනය කරපු ඖෂධ ඒ කිය රාජ රජේ රෝහල් වලට අපි නිකුත් කරපු ඖෂධ රුපියල් බිලියන 1.8ක් විතර වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 1.8ක් වැඩි වෙනවා කියන්නේ පිට රටින් ගේන ගෙහෙන් පිටි මඩු වෙලා. ඉතින් ඇත්තට මේ මේ කාලේ මේ ගිය අවුරුදු 4 ලොකු පිබිදීමක් තියෙනවා. ඒකට හේතු දෙක තුනක් තියෙනවා. එක හේතුවක් තමයි මේ රජයෙන් අරන් තියෙන ප්‍රතිපත්තියක් අලුතෙන් ආයෝජකෙක් හරි දැන් තියෙන කර්මාන්තශාලාවක් හරි එක්ස්පෑන්ඩ් කරොත් කියන්නේ පුළුල් කරොත් ඒ ඖෂධ නිපදවන ඖෂධ ටික රජයෙන්ම අපව මිලදී ගන්නවා. එතකොට දැන් උදාහරණයකට ගත්තොත් අපිට ප්‍රතිජීවකයක් අවශ්‍ය නම් ඒ ප්‍රතිජීවක අලුතෙන් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් මෙහි පිහිටවුවොත් රජයට අවශ්‍ය සියලුම ප්‍රතිජීවක ටික ඒ කර්මාන්තශාලාවෙන් අවුරුදු 15ක් වෙනකම් මිලදී ගන්න එග්‍රීමෙන්ට් එකක් ලැබෙනවා. එතකොට ඒකෙන් තමයි ගොඩක් වෙලාවට දැන් අලු වැඩිපුර නව කර්මාන්තශාලා බිහි වෙන්නේ මේ පිබිදීම ඇති උනේ. එතකොට උදාහරණයකට ගත්තොත් අපි ගිය අවුරුදු 2019 18 අවුරුද්දේ කර්මාන්තශාලා 3ක් විවෘත කළා. ඒ කර්මාන්තශාලා 3න් එක කර්මාන්තශාලාවක් මම කිව්වාගේ ප්‍රසිද්ධ කර්මාන්තශාලාව ඒක යුරෝපානු ඒ කියන්නේ යුරෝපියන් ස්ටෑන්ඩඩ්ස් වලට තියෙන එක. ඊට අමතරව කරල්සපති නිෂ්පාදන කර්මාන්තශාලා. ඉතින් ඒ කර්මාන්තශාලා වලින් ඇත්තටම එකක් ඇවිල්ලා අර පිටරටින් ගේන එක හැම පිටිම අඩු වෙලා තියෙන දෙක මිල ලොකු මිල පාලනයක් වෙලා. දැන් උදාහරණයකට කිව්වොත් දැන් අපි මේ රජයෙන් මිල පාලනයක් සිදු කරා. අත්‍යවශ්‍ය ඖෂධ පරස්කාරණයකට මිල පාලනය කළා. ඉතින් ඒ වගේ ගත්තොත් ඒ ලංකාවේ නිෂ්පාදනය කරපු බොහෝ නිෂ්පාදනය කරන බොහෝ ඖෂධ ඒ පාලන මිලටත් වඩා 10 ගුණයක් අඩුවෙන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඒක ගැන තව පොඩ්ඩක් කිව්වොත් දැන් රුපියල් 60කට තිබ්බ බෙහෙත් පෙත්ත ප්‍රතිජීවක ගමු ඒ බෙහෙත් පෙත්තේ පාලන මිල රුපියල් 30කට බැස්සුවා. හැබැයි ඒ බෙහෙත් පෙත්ත ලංකාවේ හදන්න යන පිරිවැය රුපියල් 10යි. දෙකින් ලොකු සේවයක් ඇත්තටම මේ රටට වෙනවා. ඉතින් සමහර වෙලාවට අපිට කියන්නේ ඔක්කොම අතරමැදියෝ දින්නේ නැත්තම් නෑ මේක වෙලා තියෙන්නේ ඇත්තටම බොහෝ වෙලාවට අතරමැදියටත් වඩා මේකේ තියෙන්නේ වෙළඳ නාමය. බ්‍රෑන්ඩ් එක. දැන් උදාහරණයකට අපි ගත්තොත් සමහර ඖෂධ අපි අමුද්‍රව්‍ය අපි මිලදී ගන්නෙ ඒ යුරෝපානු හරි ඒ සමාගම් මිලදී ගන්නෙ එකතැනින්. එතකොට අපි ඖෂධ නිෂ්පාදන ක්‍රියාදාමෙත් එකයි. ඒ කියන්නේ ඒ ස්ටෑන්ඩඩ්ස් වලට තියෙන. හැබැයි වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අර තියෙන බ්‍රෑන්ඩින් එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන වෙළඳ නාමයේ ව්‍යාප්ත වීම නිසා වැඩිපුර ගාණක් ගෙවෙනවා. ඉතින් ඒ ක්වලිටි එකට මේ රට ඇතුළත හදන්න පුළුවන්. පුළුවන්. මෙලදී හදන්න පුළුවන් විතරක් නෙවෙයි මෙලදී හදනවා. දැන් අපේ දේශීය නිෂ්පාදනය කරන ඖෂධ 100%ක්ම රජයේ රෝහල් වලට යනවා. අද වෙනකම් බැලුවොත් මම බය නැතුව කියනවා අද වෙනම් බැලුවොත් ඒ ඖෂධ වල තියෙන ගුණාත්මකභාවයෙන් කිසිම ගැටලුවක් වෙලා නැහැ. අපි දැන් දේශීයව අපි දැන් ඉන්න ඖෂධ කර්මාන්ත ශාලා 13ක් 14ක් විතර. ඒ හැමෝගෙම ඒ ගුණාත්මකභාවය ප්‍රිමිටිව් තියෙනවා. අපිට දැන් දර්ශනත් බලන්න පුළුවන් මේ ලංකාවේ මේ ඇමරිකාවේවත් වෙනත් කොහෙවත් නෙමෙයි මේ ලංකාවේ. මේ සභාපතිතුමා කිව්වා වගේම ජාත්‍යන්තර ප්‍රමිතියම එයම පවතින ආකාරයට මේ රටේ ඖෂධ නිෂ්පාදනයේ වර්තමානයේ විද්‍යුත් සිද්ධ වෙනවා. ඒක ඔබ දැන කියා ගන්න ඕන දෙයක්. අපිට දැන් දර්ශනත් බලන්න පුළුවන් අපි අතරතුරේ කතා කරමු. ඒ ඇමරිකානු නිෂ්පාදනවල තියෙන ප්‍රමිතියට මේ හා සමානම රසායනාගාර මේ සියලුම පරීක්ෂණ පහසුකම් සහිතව ලංකාව ඇතුළේ ඖෂධ නිෂ්පාදනය වෙන ආකාරයත් මේ අපි කතා බහ අතරතුරේදී ඔබට දැන් දකින්නට පුළුවන්. අපේ රට ඇතුළේ නිෂ්පාදනය කරන වර්තමානයේදී ඖෂධ කොච්චර ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවද ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම? ඔව් මේ වෙනකොට 100ට මං කිව්වා 125ක් 127ක් විතර. හැබැයි තව කර්මාන්තශාලා කීපයක් හැදීගෙන යනවා. ඒ කර්මාන්තශාලා
සාමාන්‍ය ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හැදීගෙන යනකොට ඒකට සාමාන්‍ය අවුරුදු කමාරක අවුරුදු දෙක කාලයක් ගත වෙනවා. එතකොට ඒක නිසා දැන් මේ දවස්වල ඉදිවීමෙන් පවතින කර්මාන්ත ශාලා වලින් ඖෂධ කොහොමද 2020 වෙනකොට රෝහල් වලට අපිට දෙන්න පුළුවන්. අපේ මේක තියෙන්නේ 2020 වෙනකොට අඩුම අවම වශයෙන් 80% ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ටික ලංකාවෙම නිෂ්පාදනය කරගෙන. සව උදාහරණයකට ගත්තොත් දැන් ලංකාවේ අපි උදාහරණයකට ගත්තොත් සිරප් දැන් සෑහෙන කැස් එකට උණකට හැම දෙයකට දැන් ඒ වගේ ගත්තොත් දැන් මේ අපි ගිය සතියේ මේ සිරප් නිෂ්පාදනගාරයක් විවෘත කර රජායල ඒකත් එක්ක අපි බලුවාම ලංකාවට අවශ්‍ය සිරප් 100%ක්ම ලංකාව හදන්න පුළුවන් කර්මාන්ත ශාලා 6ක් තියෙනවා. ඒත් අපි තාම 60%ක් විතර ලංකාවට පිටරටින් ගේනවා. ඒ ඔක්කොම වෙලා තියෙන අර මං කියපු ඖෂධයේ නාමෙ නෙමෙයි වෙළඳ නාමෙ නිසා. ඉතින් ඒක නිසා අපි ඉස්සරහට මේ අපි අපේ ලංකාවට අවශ්‍ය ඖෂධ ටික ලංකාවෙන් නිෂ්පාදනය කරන්න ධාරිතාව ආපු ගමන් කොහොමරි අපි ඖෂධීය නාමෙන් මේවා කරන්න විදිහකට යන්න ඕනේ. එතකොට ඔය ගැටලුව නැති. ඖෂධීය නාමයෙන් ප්‍රවර්ධනය කරා නම් හරි. දැන් වෙලා තියෙන අපිට ඖෂධීය නාමයෙන්ම වෛද්‍යවරයෙක්ට ප්‍රිස්ක්‍රයිබ් කරන්න බෑ. හේතුව අර මේ හොඳ බෙහෙත නරක බෙහෙත කියන එකයි. හැබැයි අර ඔක්කොම ලංකාවේ හද මේ ලංකාවේ ගුණාත්මක බව එතනට අරගත්තට පස්සේ බය නැතුව ඖෂධ නාමය ඖෂධීය නාමයෙන්ම ප්‍රිස්ක්‍රයිබ් කරොත් ඒක ගැටලුව කිසිම දෙයක් නෑ. කාරණේ පැහැදිලි 25ක් පමණ වන විට වර්තමානයේ නිෂ්පාදනය කරනකොට 2020 80 දක්වා යන්න බලාපොරොත්තුවක් මේ ගමන ඇතුළේ තියෙනවා. කිසිදු ආකාරයෙන් ප්‍රමිතියේ ගැටලුවක් නැහැ. ජාත්‍යන්තරව පවතින මේ ප්‍රමිතියේ ආකාරයෙන් ඔබ දැකපු කර්මාන්ත ශාලා දිහා බලනකොට මේ ලංකාවේද කියලාත් වෙලාවකට හිතෙනවා. හැබැයි ඇත්තටම ලංකාවේ මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඖෂධ නිෂ්පාදනයේ බොහොම හොඳ පිබිදීමක් එක්ක යන කාල වකවානුවක් මේක. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් තමයි ජාතික රූපවාහිනී විදිහට අපි මේ වැඩසටහන හරහා බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩේ හොඳට සිද්ධ කෙරෙනවා සහ මේ වැඩේ 2020 වෙනකොට 80 දක්වා බොහොම පුළුල් තැනකට යනවා කියන දේ පණිවිඩය ගෙන්නයි අපි සභාපතිතුමන් සම්බන්ධ කරන් කතා කරන්නේ. සභාපතිතුමනි, දැන් මේ සියලු දේ බලනකොට හිතෙනවා මේ බෙහෙත් හදන්න අමුද්‍රව්‍ය ලංකාවේ තියෙනවාද? මේ බෙහෙත් හදන්න අමුද්‍රව්‍ය කොහොමද හොයාගන්නේ? මේ අමුද්‍රව්‍යමද හොඳම ප්‍රමිතියේ තියෙන බෙහෙත් හදන්නත් පාවිච්චි කරන්නේ? අමුද්‍රව්‍ය ගැටලුව කොහොමද විසඳගන්නේ? දැන් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නය. අපි දැන් ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරාට කියන විදිහටම අමුද්‍රව්‍ය ටික පිටරටින් ගේන්න ඕනේ. අමුද්‍රව්‍ය පිටරටින් ගේනකොට ආපහු පිරිවැයෙන් 50% අප පිටරට යනවා. ඉතින් මේක නිසාම අපි ප්‍රතිපත්තියක් හැටියට ගරු රාජසිරත් අමතුමාගේ ප්‍රතිපත්තියක් හැටියට අපි ඖෂධ අමුද්‍රව්‍ය නිෂ්පාදන මේකක් ජෝන් එකක් කලාපයක් පීටවන්න බලාපොරොත්තු වෙනවා. හේතුව කාරණා දෙකක් නිසා. එකක් ඇවිල්ලා අපි ගත්තොතින් දැලට හොරණ තියෙනවා නවෙස්ට කියලා ඖෂධ ප්‍රතිජීවක නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක්. මේගොල්ලන් කෙලිම යුරෝපයට මේ ඖෂධ පිටරට අවන්න පුළුවන් වෙන විදිහට තමයි ඖෂධ නිෂ්පාදනය කරන්නේ. එතකොට මේගොල්ලන් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය යුරෝපානු ඒ ස්ටෑන්ඩඩ් එකට තියෙන අමුද්‍රව්‍ය ගන්න ඕනේ. හැබැයි ලෝකෙම තියෙන්නේ ඒ වගේ අමුද්‍රව්‍ය හදන තැන් තුනයි. ඒතර මේගොල්ලන්ට ඇත්තටම ඒ ඕනකන අමුද්‍රව්‍ය ගන්න බැරි වෙනවා. මොකද ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරවලටත් තියෙනවා බෙහෙත් හදන නිෂ්පාදන. ඒක ඔය ගැටලුව එක. දෙවෙනි ගැටලුව තමයි අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ පරිසරයට වෙන හානිය. මොකද බෙහෙත් හදනවා වගේ වැඩක් නෙමෙයි. ඉතින් ඔය දෙකම අරගෙන තමයි අපි ඇත්තටම රජයේ යටතට මේ කලාපය අරගෙන රජයේම වැඩිහත් වීමෙන් මේ අමුද්‍රව්‍ය නිෂ්පාදන කලාපය බිහි කරන්න යන්නේ. එතකොට ඒකෙදී අපි හිතාගෙන ඉන්නවා අක්කර 300ක විතර භූමි ප්‍රමාණයක ඒ අපේ රටේ නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ඖෂධ වෙනුවෙන් ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදන කලාපය බිහි කරන්නේ. ඒකද ඉස්සරහට අපි කියමු පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට හරි පිටරට කෙනෙක් වුණත් ඇවිල්ලා ඒ කලාපය ඇතුළේ ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාරය ස්ථාපිත කරගන්න පුළුවන්. හොඳයි. අනිත් කාරණය තමයි මේක රජයකට තනියෙන් කරන්න පුළුවන්ද කියන වැඩේ. මේක රජයමද තනියම කරන්නේ නැත්නම් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා කරන වැඩක්ද? කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ? ඔව්.
ඇත්තටම මේ රජය පිටුව 2015 දී රජය බලයට ආවා. ඇත්තටම කතා කරපු දෙයක් තමයි ඔය පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියන්නේ. ඒ කියන්නේ පෞද්ගලික රාජ්‍ය සහයෝගය. පුද්ගලික රාජ්‍ය රාජ්‍යංශ ඇත්තක එකතු වීම. මේ මේක ඇත්තටම ගරු අග්‍රාමාත්‍යතුමාට මොනවද තිබ්බ කර්මාන්තශාලා 1000ක් වෙන කෙනෙක්. ඔය ඒ ඒ එතකොට ඒක නිසාම තමයි අපි ඇත්තටම පෞද්ගලික අංශයේ ආයෝජකයෝ රජයත් එක්ක එකතු වෙලා මේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එක හදලා තියෙන්නේ. මේකෙදි තියෙන්නේ මේගොල්ලන් හදන ඖෂධ නිෂ්පාදනාගාරයෙන් 10%ක අයිතියක් වෙනවා රජයට. ඒකෙන් වටිනාකමකට එන්නේ එකක් ඇවිල්ලා ගුණාත්මක භාවය තුළ නිරන්තරයෙන්ම රජය දෙක මිල පාලනේ අනිවාර්යෙන්ම වෙනවා. ඒ කියන්නේ මේ නිෂ්පාදනය කරන ඖෂධ වලට අපි ගෙවන්නේ පිරිවැයට පස්සේ 20%. එතකොට දිගටම ඒ මිල පාලනේ රජයෙන් වෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට වෙන්නේ ගොඩක් බෙහෙත්වලට ඒ දවස්වල මිල පාලනේ එන්න කලින් 500ක 600ක ලාභ තිබ්බ බෙහෙත් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මෙතනදී රජයත් එක්ක පෞද්ගලික අංශය ඉන්න එකෙන් වෙලා තියෙන රජයේ මිල පාලනය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ආයෝජකයා පැත්තෙන් උනත් රජයේ 10%ක් තියෙනද ආයෝජකයාට තියෙන පොඩි ඒක කියන්නේ ගැරන්ටි එකක් මේ අවුරුදු 15 වෙනකම් මේ රජයට උර බෙහෙත් ටික ගන්නවා කියන. ඉතින් ඒක නිසා ඇත්තටම මේ රජය සහ පෞද්ගලික අංශය එකතු වෙමින් මේ ගමනේ යන්න ඕනේ. ඒකෙන් තමයි මේක ඇත්තටම සාර්ථකත්වයේ තියෙන්නේ. අපි දර්ශනත් දකිමින් මේ කතා කරන්නේ මේ දේවල් ලංකාව ඇතුලේ සිද්ධ වෙන දේවල් මේ. ඉතින් ඊටාමත්ම යහපත් විශ්වසනීය ආකාරයකින් මේ කටයුතු සිද්ධ වෙනවා. ප්‍රමිතිය මේ සියලු දේත් එක්ක සමහර වෙලාවකට ඔළුවේ හිතෙන්න පුළුවන් ලංකාවේ හදන බෙහෙත් සමහර රටවල් වල හදන බෙහෙත් පිළිබඳ අපේ ඔළුවල විවිධාකාරයේ චිත්‍ර තියෙනවා. නෑ, මේ ලංකාවේ හදන්නේ ජාත්‍යන්තරයේ තියෙන ඉහළම ප්‍රමිතියත් එක්ක තමයි මේ රටේ ඖෂධ ටික හැදෙන්නේ. ඉතින් ඒ නිසා වර්තමානයේදී 25%ක් වෙච්ච නිෂ්පාදනය 20% වෙද්දී එය 80% දක්වා වර්ධනය කරගන්න අපේක්ෂා කරනවා. ලොකු සල්ලියක් අපේ රටට ඉතිරි වෙනවා. විශ්වාසයි මේ ක්‍රියාවලිය සාර්ථක වුණොත්. මේ ඖෂධ මිල මාෆියාව කියලා හැමතැනකදීම කියනවා. මේ බෙහෙත්වල ලොකු මාෆියාවක් තියෙනවා කියලා. මොකක්ද ඇත්තට මේ කතාව? නෑ, දැන් ඇත්තටම ඒක ගත්තොත් දැන් මේ ළඟදී එක ගැන අපි කතා කරා ගරු අමාත්‍යතුමාගේ මේ ඖෂධ මිල පාලනය නිසා. ඉතින් මේ ඇත්තටම වෙලා තියෙන ආයුධ වලට පස්සේ තියෙන ලොකුම ව්‍යාපාරය ඖෂධ. එතකොට මේ ගරු අමාත්‍යතුමා ගන්න මේ පියවරවල් මේ ඖෂධ මිල පාලනය කරන ඒවා ඇත්තටම ලොකුට බලපාන. උදාහරණයකට කිව්වොත් අපි හැමෝම දන්න බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත ඒ දවස්වල තිබ්බ රුපියල් 3.20කට. ඒක මිල පාලනය වුණා රුපියල් 1.30කට. ඉතින් මේ බෙහෙත හදන්න බෑ කියලා කියනවා. අපි අපේ කර්මාන්තශාලාවෙන් මේ බෙහෙතම හදලා ලාභිකුත් තියාගෙන 1.25කට විකුණන. ඒ බෙහෙත් ප්‍රති සාමාන්‍යයෙන් වසරකට ප්‍රති මිලියන 800ක් විතර විකිනවා. එතකොට එක පෙත්තකින් ඒ ව්‍යාපාරයට ලාභය තියෙනවා බිලියන 1.5ක්. මේ කොම්පියුටර්ගේ මුදල්. ඒ වගේ තත්ත්වයක තව ඖෂධයක් තියෙනවා. ඒක අපි දැන් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඒක ඒ කාලේ වෙළඳ පොලේ තිබ්බ රුපියල් 70%කට. අපි හැමෝම ඖෂධයක්. එතකොට මේ මිල පාලනය වුණා රුපියල් 30%කට. පස්සේ මම ඒ ඖෂධ හදනම ඒ අමුද්‍රව්‍ය ගන්නම ඒක යුරෝපයේ කර්මාන්තශාලා වලින් අමුද්‍රව්‍ය ගෙන්දලා ගණන් හදලා බලද්දි අපිට යන්නේ පිරිවැය රුපියල් 11යි. එතකොට ඒ දවස්වල මේ ඖෂධ ප්‍රති මිලියන 35ක් විකුණනවා. දැන් මට ආරංචි එකද මිලියන 60කට 70කට නැගලා කියලා. ඒ හිතා ගන්න පුළුවන් ද රුපියල් 20ක ලාභයක් තියලා මිලියන 50ක් විතරම අවුරුද්දකට ඖෂධ එක ජාතිය විකුණද්දි මාෆියාවක් හැදෙන්න දෙපයි. පැහැදිලිව උත්තර තමයි ගැටලුව තියෙන්නේ. ඒක තමයි අර දැන් ගොඩක් වෙලාවට ගරු අමාත්‍යතුමාගේ වැඩපිළිවෙලට ගොඩක් මෙව වෙන්නේ ඒ එතන මුදල් සම්භාරයක් තියෙනවා. ඒ කියන්නේ ඒ නැති වෙන එක. දැන් අපි වුණත් උදාහරණයකට අපි කර්මාන්තශාලාවක් දාන්න පිටරටින් ඒ කාලේ ගෙන්නපු ඖෂධ ටික නවතිනවා. මේක ඇත්තටම අවුරුදු ගාණක් තිස්සේ ව්‍යාපාරයක්. ඒක නිසා මේකට මේක ලේසි වැඩක් නෙමෙයි. ලංකාවේ හැම තිස්සෙම හැම තැනින්ම පුළුවන් තරම් විදිහට මේක නවත්වන්න බලනවා. අර වෙලා තියෙන මේ රජයේ අර ස්ථාවරයක ඉන්නවනේ. ඒක නිසා ඒ ස්ථාවරය අපිට ගොඩක්
උදව් වෙලා තියෙන මේ වැඩ ටික කරගෙන යන්න. නැත්නම් අපිට දිනපතා අපිට ගැටලු වෙනවා. අපි දැන් ගත්තොතින් ගිය අවුරුද්දේ අපි දැන් මම කියපු විදිහට බිලියන 1.8ක මෙහෙ බෙහෙත් නිෂ්පාදනය කළ වැඩිපුර දුන්නා නම් කාගේරි බිලියන 1.8ක පිටරටින් ගෙනාපු එකට නැවතිලා තියෙන. පැහැදිලි. ඉතින් අපි හිතින් මේක බලන්න දැන් අපි ගත්තොතින් ලංකාවේ එක අපේ දින රැකියා ටික අඩුම රැකියා 2000ක්වත් මෙතන හැදෙනවා. ඉතින් ඔක්කොම රැකියා හොඳට හොඳ හොඳ කියන්නේ හොඳ හොඳ පඩියක් හම්බෙන හොඳ 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 වැදගත් රැකියා. ඒ වගේම තාක්ෂණය ලංකාවට එනවා. ඉතින් ඒක නිසා අපිට කරන්න දෙන්නේ සමාජලාට පිටරටින් ඖෂධ ඖෂධ ගෙනාවු කට්ටියට මම කියන්නේ ඖෂධ නිෂ්පාදනයට එන්න කියලා. හොඳයි. අපි අද කතා කරමින් සිටින්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමේ සංස්ථාවේ සභාපතිතුමන් වෛද්‍ය සයුරු සමරසුන්දර මැතිතුමන් සමගින්. මේ වැඩේ සාර්ථක වුණොත් අපේ රටේ ඉතාමත්ම වටිනාම කාර්යභාරයක් තමයි එතනදි සිද්ධ වෙන්නේ. ඉතින් මේ 225කට ආසන්න ප්‍රමාණයක් රට ඇතුළේ බෙහෙත් නිෂ්පාදනය කරනවා. 20/80ක් දක්වා වුණු ගමනකට යන්න තමයි බලාපොරොත්තු. තවදුරටත් අපි කතා කරමු. කෙටි විරාමයකට යමු. රැඳී සිටින්න අප සමග. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමන් වෛද්‍ය සයුරු සමරසුන්දර මැතිතුමන් සමගින් අපි කතා කරමින් හිටියේ. අපි කතා කළා වර්තමාන නිෂ්පාදනය, අනාගතයේදී කොතනද යන්න බලාපොරොත්තු වෙන්නේ, මේ වෙද්දි කොයි විදිහේ වැඩපිළිවෙලක්ද දියත් වෙන්නේ, ඖෂධ මිල හා සම්බන්ධයෙන් රට ඇතුළේ මාෆියාවක් පැවතුණා, ඒ අම්මාකාරයකින් निराකරණය කරන්නට හැකියාව ලැබුණා පැහැදිලිවම, ඒ කොහොමද සිද්ධ වුණේ, ඒ වගේම වර්තමානයේ වෙද්දි රජයේ ඉදිරි බලාපොරොත්තු මොනවද, මේ කියන කාරණා ටික කතා කළා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි බෙහෙත් ලංකාව ඇතුළේ හදනවනම් අමුද්‍රව්‍ය ප්‍රශ්නේ කතා කරලා ඉවර කරා. බෙහෙත් ලංකාවේ හදනවා නම් මේකට අදාළ කරන ශිල්පීය ඥාණය, තාක්ෂණික දැනුම අපේ රටේ ඉන්නවද මේ දේවල් ගැන දන්න? මොකද බෙහෙතක් කියන්නේ එක පෙත්තකින් මුළු ශරීරෙම වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි කවුරුත් බයයි. බොහොම පරිස්සමෙන් තමයි මේ දේවල් හැම දෙයක්ම පාවිච්චි කරන්නේ සභාපතිතුමනි. ඉතින් මේ අපේ රටේ ඉන්නවද ඖෂධ හදන්න පුළුවන් තාක්ෂණයේ දන්න කියන අය? ඔව්. ඇත්තටම මේ ඖෂධ නිෂ්පාදනය කරන ඒ තාක්ෂණය අනිත් නිෂ්පාදනත් එක්ක බලුවම ඒ පිටින් වෙනස්සක අපේ ලංකාවේ ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් මගේ ආයතනෙම මං හිතන්නේ හොඳම කට්ටිය ටිකින් කියලා. ඒ වගේ ගත්තොත් ලංකාවේ තරුණ තරුණියන් සෑහෙන පිරිසක් ඔය රසායන විද්‍යාව එහෙම ඉගෙනගෙන පිටරට යන එක කරන්නේ. ඉතින් මේක නිසාම අපි වැඩපිළිවෙළක් පටන් ගත්තා. මේ ලංකාවේ තරුණ තරුණියන්ට මේ අවම සුදුසුකම තියෙන තරුණ තරුණියන්ට පුහුණු වීමක් දෙන්න. දැන් අපි අතනම ස්ථාපිත කරගෙන යන පුහුණු වීම කියන්නේ මේ ට්‍රේනින් ස්කූල් එක. දෙක, දැන් මේකේ ඇත්තටම පුහුණු වීම හැමෝටම කරන්න බැරි ඖෂධ නිෂ්පාදනාගාරය ඇතුළට හැමෝටම යන්න දෙන්නේ නැහැ. එතකොට රාජ්‍යංශ අපි මැදිහත් වෙන්නේ මේකෙදී මේ 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 ඖෂධ නිෂ්පාදනයට පුහුණු වෙන්න කැමති කට්ටියට අපේ නිෂ්පාදනාගාරය ඇතුළේ අපි ඒගොල්ලන්ට පොඩි පුහුණුවීම් වටමාලාවක් දෙනවා. ඊට අමතරව අපි ලෙක්චර්ස් එහෙම කරලා අලුතෙන් ඉදිවෙන ඖෂධ නිෂ්පාදනාගාරවලට ඖෂධ කියන්නේ මේ පුහුණු වෙච්ච පිරිසක් අපි හදාගෙන යනවා. මොකද ඒක අත්‍යවශ්‍ය හේතුවද අපි ගත්තොත් ඕන ආයෝජකෙක් ආවහම අහන එක ප්‍රශ්නයක් ඕක. ඒ කියන්නේ අපිට ඉන්දියාවෙන් ගේන්න වේද කියලා වැඩ කරන කට්ටියෝ. ඉතින් ඒක නැති කරන්න අපි දැන් වැඩපිළිවෙළක් කරගෙන යනවා. මම කිව්වා වගේම අර අවුරුදු එකහමාරක් විතර යන නිසා නිෂ්පාදනාගාරයක් හැදෙන්න ඒ වෙනකොට අපිට ඒ පුහුණු කළා නිෂ්පාදනාගාරයේ ඉදුණාම හොඳ පිරිසක් ඒ කාර්යයට ගන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් ඔය සමහර නිෂ්පාදනාගාරවල ඒ රසායන විද්‍යාව ඉගෙන ගත්ත ළමයි 40-50ක් විතර වැඩ කරනවා. ඊට අමතරව දැන් මගේ අපේ ආයතනයේ ගත්තොත් අපි ගාව ඉන්නවා 220ක් විතර සේවක පිරිසක්. ඒකෙන් 40ක් විතර මම හිතන්නේ ඔය ඒ මට්ටමින් ඉන්න කට්ටිය අනිත් කට්ටිය. ඉතින් ඒක නිසා ඒක පොඩි අඩුපාඩුවක් තිබ්බට ඒක අපි කරගෙන යනවා ඔය නිෂ්පාදන
ට්‍රේනිින් ස්කූල්ල හොඳ අවශකන් ශිල්පිඥානය සඳහා ඒ පැඩ පිළිවෙලත් එහෙම සැකසෙනවා. දැන් අසාධාරණ විදියට සල්ලි හොයන්න නෙමෙයි ව්‍යාපාරක වුණත් සූදානමින් ඉන්න පුළුවන් මේක ආයෝජනය කරන්න ඔවුන් සුරක්ෂිත වෙන විදිහේ ආයෝජන සැලස්මක් තියෙන බව සභාපතිතුමා කිව්වා. දේශීය වශයෙන් ව්‍යාපාරිකින්ට ආයෝජකින්ට දේශීය ආයෝජකින්ට පුළුවන් මේ වැඩේට සම්බන්ධ වෙන්න? අනිවාර්යෙන් පුළුවන්. දැන් ඇත්තටම දැනට වුණත් අවසර නිෂ්පාදනාගාර ඉදිකරන කට්ටියෙන් 80%ක් වෙන දේශීය. වෙලා තියන්නේ දේශීය වශයෙන් අපේ රාජ්‍ය බැංකුම එකට උදව් කරනවා. එකම දේ මූල්‍යමය පැත්ත විතරක් නෙවෙයි මේකට ඇත්තටම තාක්ෂණයේ ඕනේ. තාක්ෂණයේදී ඇත්තටම අපිට ගොඩක් වෙලාවට පිටරටින් තාක්ෂණය ගන්න වෙනවා. මුදේශීය වශයෙන් තාක්ෂණය අඩුයි. ඒ වුණත් මම කියන්නේ ආයෝජකයන්ට මේ ඖෂධ හදනවා කියන්නේ ඇත්තටම බෙහෙත් ප්‍රති හදන එක විතරක් නෙමෙයි. ඕකේ තව තියෙනවා ඒක කර්මාන්තය. උදාහරණයකට අපි ගත්තොත් සිරින්ජස් ඊට පස්සේ අපි ගත්තොත් බ්ලඩ් කලෙක්ෂන් ටියුබ්ස් ඊට පස්සේ ඕතොපෙඩික් ඉම්ප්ලාන්ට්ස් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අපි ගත්තොත් ඕතොපෙඩික් ඉම්ප්ලාන්ට් කියන එක අර්ථපෑ කරපු නම් අපි දාන්න ඒක මං හිතන්නේ ලංකාවට ගෙන්නනවා බිලියන 2.1 ගානකට වගේ. ඉතින් ඒ වගේ කර්මාන්තශාලා පටන් ගන්න හරි ලේසි. ඒක ඉන්දියාවේ එහෙම ගත්තොත් ඒක ඇත්තටම කොටේජ් ඉන්ඩස්ට්‍රියක් වගේ තියෙන. ඒ කියන්නේ ගෙවල් වල ගරාජ් වල හදනවා. ඉතින් ඒ ගන්නට යන්නේ නැතුව ලංකාවේ ආයෝජකයන්ට මේ බෙහෙත් ඖෂධ නිෂ්පාදනය කරනවා කියන්නේ යුරෝපානු ස්ටෑන්ඩර්ඩ් තියෙන බිලියන ගානක නිෂ්පාදනකාරයක් විතරක්ම නෙමෙයි. ඊට අමතරව සෑහෙන ගොඩක් තියෙනවා. ඒක උදාහරණයකට ගත්තොත් මූණට දාන ෆේස් මාස්ක් එක, තොප්පිය. ඒ ඔක්කොම දැන් පිටරටින් ගේන හැම දෙයක්ම ලංකාව නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා මම කියනවා. ඒක නිසා කවුරු කෙනෙක් ඉන්නවනම් අපිට කතා කරන්න. ඒ වගේම තමයි ඇවිල්ලා බලන්න මොනවද මේ ලංකාවට අපි පිටරටින් ගේන්නේ කියලා පොඩියට හරි පටන් ගන්න. එහෙම තමයි ඔක විසිරට යන්නේ. හොඳයි. දේශීය වශයෙන් උත් මේ කාර්යවේට ඔබේ දායකත්වය ලබා දෙන්නට ආයෝජකීන්ට ව්‍යාපාරිකීන්ට ඉඩ කඩ තිබෙනවා. සම්පූර්ණ කතාව අපි මුලදී මතක් කරගත්තොත් 125 නිෂ්පාදනය 80 දක්වා 20යි 20 දක්වා වර්ධනය කරනවා. එතකොට ඒ අතරතුරේදී දේශීය වශයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිය තුලම අපේ රටේ ඇතුළේ ඖෂධ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා සහ දැනටමත් සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම තමයි මිල හා සම්බන්ධයෙන් තිබුණා නම් මාෆියාවක් ඒ निराකරණය කරන්නට ඒ කඩන්න රජයේ මැදිහත් වෙලා කටයුතු කරලා තිනවා. ඒ වගේම මේ ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය සහ ශිල්පීය ඥානය කොහොමද හොයාගන්නේ කිව්වොත් වර්තමානයේ වෙද්දි මේට අදාළ වුණු පුහුණු පාසලක් ඒ වගේම මේට අදාළ පුහුණු වුණු කටයුතු සියලු දේ සිද්ධ කරන්නට සංස්ථාව මැදිහත් වෙලා කැප වෙමින් සිටිනවා. ඒ වගේම දේශීය ආයෝජකීන්ට නිෂ්පාදකීන් සියලු දෙනාටම මේ කාර්යාවයට මැදිහත් වෙන්නට පුළුවන්. අපි ටිකක් කතා කළොත් 2015න් පස්සේ කාලවක වಾಣු. මේක පක්ෂපාත රතුකොළ නිල් නෙමෙයි. බොහොම පැහැදිලිව මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැහැදිලි ප්‍රගතියක් අපි මේ රටේ බෙහෙත් ගන්න සාමාන්‍ය පුරවැසියෝ විදිහට දැක්කා. ඇත්තට මේකට හේතුව මොකද 2015 ඉඳලා මේ වකවානුව ඇතුලේ ඖෂධ හා සම්බන්ධයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිබිදීමකට ලක් වෙන්න හේතුව? ඔව් ඇත්තටම 2015 දී මේ රජයේ ආවට පස්සේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ වැඩ සෑහෙන ගොඩක් තිබ්බ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිබිදීම. ඒකේ කිහිපයක් අපි මතක් කරුවොත් ස්ටෙන්ට් ගන්. හෘද රෝග තියෙන සෑම කෙනෙකුටම ස්ටෙන්ට් එකක් දැමිය යුතු හැමෝටම ස්ටෙන්ට් එක නොමිල දෙනවා. දෙක අර ඉස්සල කිව්ව වගේ පිළිකා ඖෂධ. ඒ කියන්නේ ඒ දවස්වල 115ක් වියදම් කරාට පස්සේ රජයෙන් එතනින් එහාට එයාට මූල්‍යමය හැකියාවක් නැත්නම් ඒ පුද්ගලයාට ජීවත් වෙන්න ඒ බෙහෙත් ටික ගන්න ඒ පුද්ගලයා මැරෙනවා. දැන් ඒ පුද්ගලයා ජීවත් වෙනකම් ඒ බෙහෙත් ටික අක්ෂි කාච ගන්න. කියන්නේ ඒ දවස්වල ඇස්පෙනීම දුර්වල කෙනෙක්ට මුල්ලිම හැකියාවක් නැත්තම් ඇස්පෙනීම නැති වෙනවා. ඒ වගේම අපි දකින්න ඇති තව පැත්ත බලන්න දැන් තියෙන රෝහල් වල ඉදිකිරීම ඒ අලුත් වැඩියා කිරීම. ඉතින් ලොකු පිබිදීමක් තියෙනවා. දැන් අපිට උනත් මේ කරන කාර්යය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ අමතුමයි. ඒ කියන්නේ අපිට බය නැතුව මේකට අත ගහලා බය නැතුව මේකට යන්න පුළුවන්. ඉතින් ඒ පිබිදීම ඇත්තටම හරි වැදගත්. ඒ කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇත්තට මේ වගේ ලොකු පිබිදීමක් අපි දැකලම නැහැ අපි කාලෙකට. ඉතින් අනික තමයි උදාහරණයකට අපි ගත්තොත් දැන් ඔය ස්ටෙන්ස් කාච ඊට පස්සේ ඒ වගේ දේවල් ඒ මිනිසුන්ට දීමදී ඇත්තටම අපි මිනිසුන් ජීවයක් නෙදීලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වැදගත් මේකක්. ඉතින් ඒක ඇත්තටම මිනිස්සු දැනගන්න ඕනේ. අර
ඔබතුමාගේ ආයතනයේ පැත්තෙන් අවසන් කළොත් අපි කතා බහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඉදිරි බලාපොරොත්තු ඉදිරි වැඩ කටයුතු කොහොමද සිද්ධ කෙරෙන්නේ? ඔව් අර කිව්වාගේ අපිට බලාපොරොත්තු තියෙන කිමුදේ 2020 දී ලංකාවට අවශ්‍ය ඖෂධ ටික ලංකාවේ නිෂ්පාදනය කරන ලංකාවේ ගුණාත්මකභාවය සහනදායි මිලට ලංකාවේ ඖෂධ ටික ලංකාවෙන් දීලා ඒ වගේම කවදාරි ලංකාවෙන් ඖෂධ පිටරට අරින්න පුළුවන් තත්ත්වෙට ඉන්ඩස්ට්‍රි එකක් හදන්න. ඉතින් අර කියන වගේ මේක ආසියාවේ හබ් එක කරන්න පුළුවන් වෙනවා අපිට මේ අප් කරන වැඩ පිළිවෙලත් එක්ක. අර මේ මට මුලින් අහන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් කරා ඔබතුමා ස්ටෙන්ට් කාචෙම කාරණේ මතක් කරාම තමයි මට ඒක අහන්න හිතුනේ. මේ ඇත්තට මේ මිල අඩු කළේ කොහොමද? එච්චර ලොකු මිලක් තිබිච්ච දේවල් බොහොම අඩුම මිලකට දෙන තැනට රජය පත් වුණා සහ ඒක ඉතාමත්ම අපිට හිතා ගන්න බැරි තැනකට පත් වුණා. ඒක කරේ කොහොමද ඇත්තටම? ඒක ඇත්තටම ගොඩක් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබ්බ නාස්ති ගොඩක් අඩු කළේ. ඉතින් ඒක නිසා ඇත්තටම සමහර ඖෂධවල ඒ කියන්නේ ඖෂධ අමාත්‍යංශ මිලදී ගත්ත අපි ඒ කාලේ රුපියල් ලක්ෂකට මිලදී ගත්ත ඖෂධේ දැන් 50,000ට ගන්න මට මතක පිළික ඖෂධයක් වත් තිබ්බ ඒක ලක්ෂ දෙකයි ගානකට තිබ්බ ඖෂධේ දැන් රුපියල් 40,000කට ගන්න. ඒකෙන් ඇත්තටම ලොකු ගාණක් රජයට ඉතුරු වුණා. ඒ ඉතුරු වෙච්ච එකෙන් තමයි ඇත්තටම ওই ගොඩක් දේවල් නොමිලේ දෙන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. මේක තමයි සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ සිදුවෙමින් පවතින පිබිදීම. ඒක මොන පැත්තක මොන පක්ෂයක මොන විදිහක හිටියත් අපි අගය කළ යුතු දේ අගය කරන්නට ඕනේ. ඒ තමයි සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුලේ අපිට කතා කරපු පහුගිය දවස්වල අපිට කතා කළ කියපු බොහෝ රෝගීන් හිටියා. අදට ජීවිතේ බේරගෙන ජීවත් වෙන මැරෙයි කියන බලාපොරොත්තුවත් එක්ක ටිකට් කපලා ගෙදරින් එව්වත් මේ ඖෂධ මිල අඩු කිරීම ඒ වගේම පිළිකා රෝගීන් සඳහා ලබා දෙන සහන මේ සියලු දේත් එක්ක ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහේ තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳ අපි පැහැදිලිවම ස්තුතිවන්ත වෙනවා රජයට මේ කරපු කාර්යභාරය හා සම්බන්ධයෙන්. ඒ වගේම ඉදිරියේදී පිටරටින් ගේන ලොකු මිලක් අපි ගෙවන මිලියන ගාණක් බිලියන ගාණක් ගෙවන බෙහෙත් ටික ලංකාව ඇතුලේ හදන වැඩපිළිවෙල සාර්ථක වේවා කියලා අපි එක හිතින් ප්‍රාර්ථනා කරනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමන් වෛද්‍ය සයුරු සමරසුන්දර මැතිතුමන් සමගින් අපි කතා කළේ. බොහොම ස්තුතියි. වැඩ කටයුතු 100%ක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කැමිනීමේදී බොහොම ස්තුතියි. අද අපේ උපන්දිනේ මතක් කරගන්න ඕනේ දේ 1982 පෙබරවාරි 14 වෙනිදා ආරම්භ කරපු ගමන අවුරුදු 37ක් තිස්සේ බොහෝ හැලහැප්පීම් බාධක මැද හැබැයි දේශීය ජීවය සුරක්ෂිත කරමින් ජාතික රූපවාහිනිය බොහොම ලොකු ගමනක් ගියා. ඒ ගමන ඇතුළට සහයෝගය දුන්නු ඒ ගමන මේ තරම් දුරට ගෙන යන්නට බොහෝ දෙනෙක් කැප වුණා. ඉන්න සහ නැති බොහෝ පිරිසක් අද මේ ලෝකේ මේ රූපවාහිනිය වෙනුවෙන් කැප වුණා. ඒ සියලු දෙනාටමත් අපි මේ උපන්දිනයේ දවසේ මතක් කරනවා සේම ජාතික රූපවාහිනිය චිරාත් කාලයක් තවදුරටත් වැජබේවා කියන ප්‍රාර්ථනය අපි එකතු කරමින් අදට සමුගන්නවා. හෙට ආයෙත් හම්බෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. අයිබෝවන්.